අපි හෙට පාර්ලිමේන්තු නීති විරෝධිය හැස්සෙන පාර්ලිමේන්තු රැස්වීමට නොයන්න සාකච්ඡා කළා. ඒ වගේම නීති විරෝධීව රැස්වෙන නායක රැස්වීමටත් අපි නොයන්න තීන්දුව කරා. අපි සියලු දෙනාම හෙට අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ලොකු විශ්වාසයකින් අපි ඉන්නවා මේ නඩු තීන්දුව පස්සේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පස්සේ අපිට මහජනයා අතරට මහමැතිවරණයක් සඳහා යන්න පුළුවන් වෙයි කියලා ඒව ගැන කතා කරා. ඒ පිළිබඳව අපේ සාකච්ඡා දැන් අවසන් වෙමින් තියෙන්නේ. අපි අලුත් සන්ධානයකින්, අලුත් ලකුණකින් සියලු දෙනා තරඟ කිරීම පිළිබඳව ඒ සාකච්ඡාවේ අවසන් වටේ දැන් අපි ඉන්නේ. ඒක අපි තව දවස් කීපකින් ඒක හදන්නේ. ලකුණු ගණනාවක් ගැන සාකච්ඡා කරනවා නම් බොහෝ විට වෙන්නේ අලුත් ලකුණ. බොහෝ විට අලුත් ලකුණක්. ඔව්. බොහෝ විට අලුත් ලකුණක්. අපි අලුත් ලකුණු හතරක් ගැන හිතනවා. ඒවල ඝන බලලා තියෙනවා. හතරෙම ඝන හොඳයි. මේ හදපු නම නම් කීපයක් තියෙනවා. ඒ නම් වලත් අපි ඝන බලලා තියෙනවා. ඒ ඝන හොඳයි. ඉතින් අපි මේ වැඩ අවසන් කරන්න විතරයි තියෙන. ඒක තව දවස් දෙක තුනකින් පොඩි කමිටුවක් පත් කරලා තිනවා. එයා ඒක කරයි. නෑ, ඒක ක්‍රම කීපයකට වෙන්න පුළුවන්. නායක සභාපති, උපසභාපති ලේකම් හැටියට යන්න පුළුවන්. සමනායකයන් හැටියට යන්න පුළුවන්. ඒක පිළිබඳව සාකච්ඡා ඒවා මහා ගැටලු නෙවෙයි. ඒවා පිළිබඳව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් බොහෝම මේ විශ්වාසයකින් මිත්‍රශීලී විදිහට ඒ ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවා විසඳ ගන්නවා. ඒක ඒ දෙන්න විනාඩියෙන් කරයි. මට මොකුත් අනතුරක් ඕනේ ඒකේ. අනතුරක් ඕනේ මට ඕනකම තිබ්බේ නොගැලපෙන්නෝ අපේ පිළෙන් අයින් කරලා ගැලපෙන්නත් එක්ක අපේ පිළ එකතු කරන්න. ඒ සඳහා තමයි විශ්වාස භංගගෙන ආවේ. ඒ සඳහා තමයි ඇමතකම දාලා එළියට ආවේ. ඒ සඳහා තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවෙන් එළියට ගත්තේ. ඒ සඳහා තමයි මෛත්‍රී සහ මහින්ද එකතු කළේ.